සුබ දවසක්. අපේ ගෙදර සිංහල අවුරුද්දට පාටි එකක් තිබ්බා. ඒ පාටි එකට මම මේ පාර බිත්තර චොප්සි එකක් හදන්න තීරණය කළා. මම හදපු බිත්තර චොප්සි එක ඕගොල්ලන්ටත් කියලා දෙන්නයි මම හදන්නේ. අපේ ගෙදර 20 දෙනෙක් විතර ආවා. මං ඒක නිසා වැඩිපුර බිත්තර පහකුත් එක්ක බිත්තර 25කින් තමයි මම මේ චොප්සි එක හදාගත්තේ. ඇත්තටම මේක හරිම රස චොප්සි එකක්. ආපු කට්ටියත් ගොඩාක් කැමති වුණා. මොකද මේක වෙනස් දෙයක් නේ. චූටි අයත් හරිම ආසාවෙන් කෑවා. සෝස් එක බිත්තරත් දාලා තිබ්බාම බත් එකට අමුතුම ලස්සනකුත් එකතු වුණා. මම මුලින්ම කළේ මගේ බිත්තර 25 හොඳින් තඹගෙන කටු ඉවත් කරගත්තා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මෙන්න මේ විදිහට ෆ්‍රයි පෑන් එකකට තෙල් මේස් හැඳි දෙකක් දාලා ඔයාගේ බිත්තර ටික ටික එකතු කරගෙන ඒ ටික හොඳට පැද ගන්න ඕනේ. මම බිත්තර පැදගත්ත විදිහ ඕගොල්ලන්ට කියලා දෙන්නම්. ටික වේලාවක් තෙල් වල බිත්තර ටික බැදගෙන গোল্ডන් බ්‍රවුන් එකට ආවාම මම බිත්තර මතට මිරිස් කුඩු, කහ, ලුණු චුට්ටක් ඇඟිල්ලෙන් අරගෙන පිංචක් අරගෙන බිත්තර මතට ඉහගත්තා. ඊට පස්සේ ආයෙත් සැරයක් තෙල් වල එහාට මෙහාට කරගෙන මම බිත්තර ගෙඩි ටික බැදගත්තා. මුලින්ම තෙල් වල බිත්තර ටික බැදගෙන গোল্ডන් බ්‍රවුන් වුණාට පස්සේ තමයි මම කහ, මිරිස්, ලුණු කුඩු, ගම්බිරිස් කුඩු ටික ඉහගත්තේ. දැන් මගේ බිත්තර ටික গোল্ডන් බ්‍රවුන් වුණාට පස්සේ කහ, මිරිස්, ගම්බිරිස්, ලුණු ටික හොඳට තැවරිලා ඉවරුණාට පස්සේ මම මගේ ඉතුරු බිත්තර ටික ඒ භාජනයටම දාගන්නවා. ආයෙත් තෙල් ඕන උනේ නැහැ. ඒ තිබ්බ තෙල් වලටමයි මගේ ඉතුරු බිත්තර ටික මම දාගත්තේ. ඔන්න ආයෙත් සැරයක් මම අලුතෙන් දාගත්ත බිත්තර ටික තෙල් වල එහාට මෙහාට කරගෙන গোল্ডන් බ්‍රවුන් කලර් එක එනකන් මුලින් බෙද ගන්නවා. මෙන්න මේ වගේ. ඔයා ලිපේ ගින්දර ගොඩාක් අඩුවට තියාගන්න. යන්තම් බිත්තර ටික গোল্ডන් බ්‍රවුන් වුණාට පස්සේ ලුණු ටිකක් ඉහගත්තා, ගම්බිරිස් කුරු ටිකක් ඉහගත්තා, කහ කුරු ටිකක් ඉහගත්තා. දැන් ආයෙත් සැරයක් තෙලේ එහාට මෙහාට කරගෙන ඒ කහ, ගම්බිරිස්, ලුණු ටික හොඳට බිත්තර වල සීල් වෙනකන් බැද ගන්නවා. බිත්තර 25ක චොප්සියක් නිසා මම මගේ ගෙදර තියෙන ලොකුම තාච්චිය ගත්තා. පොඩ්ඩක් ඒක අඩිය අල්ලලා ගණන් ගන්න එපා. දැන් මගේ තාච්චිය හොඳට රත් වුණාම වතුර කෝප දෙකමාරක් දාගත්තා. ඊට පස්සේ ඒ වතුර ටික යන්තම් රත් වීගෙන එනකොට ඔයිස්ටර් සෝස් මේස හැඳි 5ක් දාගත්තා. සෝයා සෝස් මේස හැඳි 5ක් දාගත්තා. ඊට අමතරව chili garlic sauce. ඔයා ගාව නැත්තම් ටොමැටෝ සෝස් හරි කමන්නේ එකතු කරගන්න මේස හැඳි 5ක්. දැන් මේ ටික හොඳට වතුරෙන් කලවම් කරලා ඊට පස්සේ සීනි මේස් හැඳි 5කුත් මම එකතු කර ගන්නවා. දැන් සීනි ටික අපේ මිශ්‍රණය හොඳට දිය වෙනකන් අපි හැන්දෙන් කලවම් කර ගන්න ඕනේ. ඊට පස්සේ මම එකතු කර ගන්නවා ගම්බිරිස්. දැන් මේ සෝස් එක පොඩ්ඩක් රස බලන්න හරිම රසයි. ඔයාට මේකට ලුණු දාගන්න ඕන නම් ලුණු දාන්න. මම ලුණු දැම්මේ නැහැ සෝයා සෝස් වල ලුණු තියෙන නිසා. ඊට පස්සේ මම අර গোল্ডන් බ්‍රවුන් කරගත්ත බිත්තර ටික මම එකතු කරගන්නවා. දැන් මේ බිත්තර ටික විනාඩි 5ක් විතර සෝස් එකේ එහාට මෙහාට කරගෙන මම තියාගන්නවා බිත්තර වලට ඒ සෝස් ටික උරා ගන්නකම්. විනාඩි 5කට පස්සේ සෝස් ඉතුරු වෙලා තියෙද්දිම ලිප ඉනිවා ගන්න. අපි බිත්තර ටික සර්ව් කරන්න ඕනේ මේ සෝසුත් එක්කමයි. එතකොට බත් බෙදා ගන්න කට්ටිය බිත්තර ගන්නවා, සෝස් වලින් චුට්ටක් ගන්නවා. එතකොට පුදුම රසක් තියෙන්නේ. උත්සව කෑම මේසයට හැමදාම මස්, මාළු, සොසේජස් නේ එකතු කරේ. ඒ වගේ නෙමෙයි මේ බිත්තර chops එක. මේ වෙනස කරලා බලන්නකෝ. එහෙනම් මම ගිහින් එන්නම්. මම මිස් බේකර්. ආයුබෝ වේවා.